මෙතුමාගෙන් පස්සේ කවුද කුරුණෑගල පාලකයා වෙන්නේ? පරාක්‍රම බාහු කුමාරයා. ආ. පරාක්‍රම බාහු රජතුමා මෙතුමාගේ පුතා. එතකොට එනන් එයා දෙවෙනි මේ පාලකයා. උතේ කීවෙනි පරාක්‍රම බාහුද? තෙවන පරාක්‍රම බාහු. කීයද? හතරවන පරාක්‍රම බාහු. නිවැරදි. මෙයා හතරවන පරාක්‍රම බාහු. තුන්වන බෝනික බාහුව තුන්වන බෝනික බාහුව නැත්නම් අපි කියන වන්නි බෝනික බාහුව එතකොට මේ වන්නි බෝනික බාගෙන් පස්සේ කවුද පුතේ පාලකයා වෙන්නේ පළවෙනි පාලකයා තුන්වන විජය බාරජතුමා ඊට පස්සේ අන්තිම බාලක දඹදෙනිය කවුද හතරවෙනි විජයබාහු රජ හතරවෙනි විජයබාරජතුමා එතකොට හතරවෙනි විජයබාරජතුමා අපිට දඹදෙනියදී හම්බෙලා තියෙන්නේ මෙතනම මහරපුර දෝෂයක් තියෙනවා අපි හරියටම ගණන් හදුවොත් නම් මෙයා පස්වෙනි ආගේ නේ බුදේ මේ පස්වෙනි අපිට මේ හම්බෙන්නේ ඉතින් අපි මෙයාට තවරමක් තියෙනවානේ අපි ඒක පාවිච්චි කරමුකෝ සවුලු විජේබා සවුලු විජේබාහු ඒ තමයි ඊළඟ පාලකයා එතකොට මෙතමා කුරුණෑගල රාජධානියේ පාලකයෝ ටික. අම්පුත ඉක්මන ලියාගන්න මම මේ 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 මාත් එක්කම ලියාගන්න තුරු ලේසි. අර බලමු තුන්වෙනි කොටස. කුරුණෑගල රාජධානියේ ශ්‍රේෂ්ඨම නරපතියා මම චූටක් කියන්න පුතේ මෙන්න මේ විදිහට හදුවොත් ඔයාලට මේ පේනකේ පොඩි වෙනසක් වෙනවද කියලා පේනෙම පුතේ අඩුවක් එහෙම මොකද වුණාද නැස අවුලක් නැහැ නේද අවුලක් නැස හරි එහෙනම් බලමු අපි श्रेष्ठम नरपति मे कुर्णयाकल हम नरपति
හතරවන පරාක්‍රම බාහු රජා නිවරදි එතුමා තමයි හතරවෙනි පරාක්‍රම බාහු රජතුමා එතකොට පොතේ කියන්න බලන්න එහෙමනම් මොනවද එතුමා කරපු සේවාවන් අපිට එතුමාගේ සේවා ටිකක් දීලා තියෙනවා ඒ දුන්නා ටික පොතේ කියන්න බලන්න साहित्य से ऐसे बड़ा कुदाव करा मैं बोलते पोतपत लाना वाक लिवा मनोवत बोलते मैं तुम्हा मैं लिए वाला पोतपत पाली ने तेरे को जाता का ताप बोलते तीन हजार का परिवर्तन है करी आप इक्की मो आप इक्का मेहम लिए मो फांसियर पानस जाता का बोलते सिंहले ये तो परिवर्तन है करी माते को मिला गया बोलते මේක තියෙන විස්තර කරන්නද ඔව් ලියන්න බෑ මම 55 ජාතක පොත සිංහලයට පරිවර්තනය කිරීම මේක ලියාගමු ඔහු මේ විදිහට पुरुनायकल राजधानी पुरुनायकल राजधानी श्रेष्ठम नरपतियालेस सलकिन्नी श्रेष्ठम नरपतियालेस सलकिन्नी हतरवन पराक्रम बाहु रजतुमाय हतरवन पराक्रम बाहु रजतुमाय इतुमातिन सिदु सेवावान प्राशयति इतुमातिन सिदु सेवावान प्राशयति එකලියාගමු පාලි භාෂාවෙන් තිබූ 550 ජාතක පොත පාලි භාෂාවෙන් තිබූ 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කිරීම සිංහලයට පරිවර්තනය කිරීම දෙකලියාගමු සිංහල බෝධිවංශය අනාගත වංශය තලදා සිරිත තලදා පූජාවලිය තලදා පූජාවලිය දැන් ග්‍රන්ථ රචනා කිරීම රචනා කරවීම වැනි ග්‍රන්ථ රචනා කරවීම අපි තුන්වෙනි එක ලියාගමු
කුරුණෑගල නගරේ දළදා මාලිගාවක් ඉදිකිරීම ඊළඟට දළදා වහන්සේගේ නඩත්තුවට සහ ආරක්ෂාවට දම්වර පූජා කිරීම ඊළඟට මහනුවර අස්ගිරි සේනාසනය ආරම්භ කිරීම ඊළඟට වීදාගම ධනානන්ද පිරිවෙන හා කොටගම විජේබා පිරිවෙන लघु सेवया युग श्रेष्ठ नरपति आदि තමම මේක මකනද बोर्ड मकान हाँ सर बलमापी हाथ रहने को सर පහේ හතර කොටස් දෙකක් තියෙනවා S සහ B ඒ කොටස යාපහුවේ ශ්‍රේෂ්ඨම නරපතියා සඳහන් කර ඔහුගේ සේවාවන් විස්තර කරා කවුද අපිට හම් වෙන මේ යාපහුවේ ශ්‍රේෂ්ඨම නරපතියා වෙන්නේ
යාපහුව ශ්‍රේෂ්ඨම නරපතියා. ඒ තමයි පරුදේ පුණක පළමුවන පුණක බාහරජු නිවැරදි. ඒ තමයි පළමුවන පුණක බාහු රජතුමා. පළමුවන පුණක බාහු රජු මෙතුමා යාපහුව යුගයේ යාපහුව රාජධානියේ ශ්‍රේෂ්ඨම පාලකයා. මොනවද පුතේ මෙතුමා කරපු සේවාවන්? මෙතුමා තමයි යාපහුව රාජධානිය ආරම්භ කළේ. ඔයාලට මතකයි දඹදෙණි යුගයේ අවසාන කාලේ බෝසත් විජයබා රජතුමාට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ඇති වුණා. එතුමා 1772 දී මිය ගියා. එතකොට අවුරුදු දෙකයි එතුමාගේ පාලන කාලය වෙන්නේ. ඒ කුමන්ත්‍රකරුවන් මැඩපවත්තලා රාජභයම එතුමා ලබා ගත්තා. ලබාගෙන පාලන මුලස්ථානය වෙන රාජධානිය යාපහුවට අරගෙන ආවා. ඒ අනුව මෙතුමා යාපහුව රාජධානිය ආරම්භ කළා. ශක්තිමත් පාලකෙක් වශයෙන් කටයුතු කරා මේ මෙතුමා. අපි ලියාගමු කෙටිම ලියමු අපි. යාපහුව රාජධානිය ආරම්භ කිරීම උදාහරණ මතකද මේ රජතුමා මිසරයට දූතයන් යවුවා. මිසරයේ හිටියා පාලකෙක් සුල්තාන්වරයෙක් හිටියා. ඒ සුල්තාන්වරයා හම්බෙන්න ලංකාව නියෝජිතයන් පිරිසක් යවුවා. ඒ පිරිස අතේ ලියුමක් යවුවා, මෙන්න මේ වගේ වෙළඳ භාණ්ඩ ලංකාව ලබා ගන්න පුළුවන්, එන්න අපිත් එක්ක වෙළඳාම් කරන්න කියලා ආරාධනාවක් එමු කළා මෙතුමා. එතකොට ඒ කියන්නේ මෙතුමා උත්සාහ ගත්තා මිසරයත් එක්ක වෙළඳ සම්බන්ධතා ඇති කරන්න. අපි මෙහෙම කියමු, ලංකාවේ විදේශ වෙළඳාම නගා සිටුවීමට කටයුතු කිරීම. දෙවන කරුණ ලියන්න, ලංකාවේ විදේශ වෙළඳාම නගා සිටුවීමට කටයුතු කිරීම. අපි ඒක තුටක් දික් කරගමු. ඒකට අපි හැඳින්වීමක් ලියාගමු. මේ විදිහට 1283 වර්ෂයේදී මිසරය සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා මිසරයේ සුල්තාන් වරයා වෙත දූත පිරිසක් යවීය.
දූත පිරිසක් යවීය. ලංකාවෙන් ලබා ගත හැකි ලංකාවෙන් ලබා ගත හැකි ලංකාවෙන් ලබා ගත හැකි වෙළඳ බාණ්ඩ පිළිබඳව ලංකාවෙන් ලබා ගත හැකි වෙළඳ බාණ්ඩ පිළිබඳව එහි සඳහන් කර තිබුණි ඊළඟට ලියාගමු කාලින්දරාය 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 හා චෝට ගංග චෝට ගංග කාලෙන් ග්‍රාය හා චෝට ගංග එල්ල කළ ආක්‍රමුණ මැඩ පැවැත්වීම එල්ල කළ ආක්‍රමුණ මැඩ පැවැත්වීම වනි නායකයන් ඇති කළ කැරැල්ල මර්ධනය කිරීම වනි නායකයන් ඇති කළ කැරැල්ල මර්ධනය කිරීම වාර්ෂිකව උපසම්පදා උත්සව පැවැත්වීම වාර්ෂිකව උපසම්පදා උත්සව පැවැත්වීම ඊළඟට තියෙනවා පුතේ මේකේ තවත් කොටසක් මේ ප්‍රශ්නේ බී කොටස එකේ තියෙන්නේ යාපහුව යුගයේ විශේෂ සිද්ධි විස්තර කරන්න බලමු මොනවද යාපහුවේ විශේෂ සිද්ධි අපිට හම්බෙන්නේ? උදාලා කියන බලන්න යාපහුව යුගයේ විශේෂ සිද්ධි මොනවද අපිට හම්බෙන්නේ? වනි නායකයන්ගේ කැරැල්ල. බොහොම හොඳයි පුතේ. අපි එකක් ලියාගමු. මේක ලියාගමු. වනි නායකයන්ගේ කැරැල්ල. විස්තර ඕනේ නැහැ මම හිතන්නේ බුදු
තව එකක් කියන්න පුතේ අපේ කලින් උත්තරේ තියෙනවා මේකට උත්තර සිය අපිට කාලින්ග මේ රාය හා අර සහාරය ගැන ලියන්න පුළුවන්ද අනිවාර්යෙන්ම ඒකත් සිද්ධියක් නේ පුතේ ඉගන්න පුළුවන් මේකට කාලින් ගරායර් සහ චෝඩගංග ආක්‍රමණය කාලින් ගරායර් සහ චෝඩගංග ආක්‍රමණය අපිට තව සිද්ධියක් තියෙනවා පුතේ ලොකු සිද්ධියක් මතක තියෙනවා ඒක මතක් කරමු අපි මොකද ලොකු සිද්ධිය කියන එක දෙවන බුණක බාහුවරුදු පොළොන්නරුවට පහත් දීම ඔව් දෙවන බුණක මා රජතුමා පොළොන්නරුවට පහර දුන්නා මොකද පුතේ සිද්ධිය ඒ සිද්ධිය මතකද පුතේ පුතා මෙතනින් පටන් ගමු සිද්ධිය එක මෙතනින් පටන් ගමු පාණ්ඩ්‍ය ආක්‍රමණය අපි මෙහෙම ගත්තාම නේද මේකට විස්තරයක් ලියන්න පුළුවන් සැලකිලි විස්තරයක් පාණ්ඩ්‍ය ආක්‍රමණයක් එල්ල වුණා ඇයි මේ ආක්‍රමණය එල්ල වෙන්නේ මේ යාපහුවේ ශක්තිමත් පාලකයා මේ පළවෙන ගෝණක රජුගේ මරණයෙන් පස්සේ සිංහාසනය සඳහා අරුමුදයක් මතුවෙනවා අර කලින් දඹදෙණේ ඉඳලා මිය ගියපු බෝසත් විජයපාල රජුගේ පුතා ඉන්න ඔහුට රාජුරුමයක් තියෙනවා. එතකොට මේ වෙනකොට මිය ගියපු පළවෙන බෝණකපාල රජතුමා ඉන්නවා. ඔහුගේ පුතා ඉන්නවා. ඔහුටත් රාජුරුමයක් තියෙනවා. මේ දෙන්න අතර රාජ්‍යත්වයේ සඳහා ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම අවස්ථාවේ අපි දන්නවා මේ අභ්‍යන්තර ගැටුම අවස්ථාව කියලා කියන්නේ දේශපාලන බලය දුර්වල අවස්ථාවක්. මෙතනදී කුලශේකර පාණ්ඩ රජතුමාගේ ආර චක්‍රවර්ති ඇවිල්ලා ඇමති ඇවිල්ලා යාපහුවට පහර දෙනවා පහර දීලා දරදා වහන්සේ අරගෙන යනවා පාණ්ඩ ඊට පස්සේ මේ පරාක්‍රමබාහු කුමාරයා අර බෝසත් විජයපාලගේ පුතා පරාක්‍රමබාහු මෙයා ඉන්දියාවට යනවා ගිහිල්ලා කුලශේකර රජතුමා හම්බ වෙනවා සාකච්ඡා පවත්වලා දරදා වහන්සේයා පාත්‍රා ධාතු ඉල්ල ගන්නවා ලංකාවට එනවා ඇවිල්ලා එතුමා පොළොන්නරුවට ගිහිල්ලා පොළොන්නරුවේ සිට පාලනය මෙහෙවනවා පොඩි කාලයක් එහෙම පාලනය කරගෙන ගියා ඊට පස්සේ දෙවන මෝණකබා එතුමා පොළොන්නරුව වට කරලා ප්‍රහාරයක් කරලා ඔහු දරදා වහන්සේ සහ පාත්‍ර දාපුව අත්පත් කරගන්නවා අත්පත් කරගෙන යාපහුවට එනවා ඇවිල්ලා රාජධානිය කුරුණෑගලට මාරු කරනවා මෙන්න මේ සිද්ධිය අපිට ගන්න පුළුවන් ලොකු සිද්ධියක් විදියට පාණ්ඩ්‍ය ආක්‍රමණය ලියා ගන්න පුතේ පාණ්ඩ්‍ය ආක්‍රමණය කියලා අපි මෙහෙම ලියාගමු චුටි විස්තරයක් එකට ඕනේ ලියාගමු වර්ෂ 1284 දී
වර්ෂ 1284 දී මියගිය බෝසත් විජේමා රජුගේ පුතා සහ පළමුවන බෝණක බාරාජු මරණයට පත් වී ඉන්පසු බෝසත් විජේමා රජුගේ පුත් තුන්වන පරාක්‍රමබාහු සහ තුන්වන පරාක්‍රමබාහු සහ පළමුවන බෝණක බාරදිගේ පුත් දෙවන බෝණක බාහු අතර පළමුවන බෝණක බාරදිගේ පුත් දෙවන බෝණක බාහු රජු අතර රාජ්‍ය උරුමය සඳහා ගැටුමක් ඇති විය. එම අවස්ථාවේදී